ඩයිබිටසෝල් සීනිවලින් පරිත්සම් වන ඔබට විශේෂයි. ඩයිබිටසෝල් මමත් පිළිගන්නේ ණයකි ගෙවන්න තිබුණ එක නිදහසේ ඉඳලා හැමදාම ණය ගෙවීම කරන්න තිබුණා. ණය අපි කලමනාකරණය කොහොමද කරගන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒකින්ද මාත් හිතන්නේ ආර්ථික අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින් කියන එක තමයි මගේ මූලික තර්කයත්. ඒ කියන්නේ ආර්ථික අර්බුදය විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කළේ නැහැ. දේශපාලන අර්බුදය විසින් ආර්ථික අර්බුදයක් නිර්මාණය කළා කියන තර්කයට මා පක්ෂ වෙනවා එතනදී. ඒතොර දැන් අපි 50-50 බෙදිලා ඉන්නේ. කියන්නේ සාකච්ඡා මණ්ඩපයේ අනුව ඒ තර්කයේදී අනික් අතට දැන් හැමෝම, ඒ කියන්නේ හැම රජයක්ම මෙතනදී නිදහසෙන් පස්සේ ණය කලමනා කරගෙන ආවා. නමුත් පසුගිය රජය, ඒ කියන්නේ අදට පෙරතිබ්බ රජය ණය ගෙවීම කළ නොහැකි තත්ත්වයකට ආර්ථිකය රැගෙන ගියා. එතකොට ඒක දේශපාලනයට උපදෙස් දුන්න ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අර්බුදයක් විදිහට මෙතුමිය ගේනවා. ඒ කියන්නේ ආයතනික ව්‍යුහයේ තිබුණු ප්‍රශ්නයකුත් මේකෙන් පේනවා කියලා. ඒකත් ඇත්ත. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් කබ්‍රාල්ට ලාස්ට් මිනිට් දක්වාම අපි කිව්වා අවසාන ISB එක. ඒ කියන්නේ ස්වයිරීත්ත බැඳුම් කර ගෙවන්න එපා. අපිට අත්‍යවශ්‍ය ආහාර ටික ගෙන්න ගන්නට ඕනේ. අපිට අත්‍යවශ්‍ය ඉන්ධන ටික ගෙන්න ගන්නට ඕනේ කියලා. නමුත් ඒකට සවන් නොදී, ඒ ආර්ථික විද්‍යාඥයින් දක්වපු තර්කයන්ට සවන් නොදී ඔහු ඒකමතිකව තීරණය කරනවා. ඒ කියන්නේ මහ බැංකු රහස්‍ය වාර්තා බැලුවොත් ස්ටාෆ් මාණ්ඩලික පත්‍රිකාවල එහෙට මෙහෙට ගිය ලීක් ඩොකියුමන්ට්ස් බැලුවොත් අපිට පේනවා මහ බැංකු නිලධාරීන් ඉතා ලස්සනට කියනවා මේ අර්බුදයේ යන හැටි. රහස්‍ය වාර්තාවලින් හෙළි කරනවා මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට ඒ පර්යේෂණාංශය විසින්. නමුත් ඒවට කිසිදු ඇහුම්කම් දීමක් කරලා නැහැ. ඒ අනුව දේශපාලනය විසින් සහ ඒ නිලධාරීන් දෙන නිවැරදි තොරතුරු ඉහළ පුටවල ඉන්න අය පිළි නොගැනීම නිසා මේ අර්බුදය නිර්මාණය කරලා තියෙනවා.